මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා අයිබෝන් මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක් දිනේෂ් මල්ලි මට ගෙදර මාමා ගහලා කාමරේට දාලා දොරවාලා තින්නේ Wi-Fi එකත් වහලා මට දරුවන්ට කතා කරගන්න විදියක් නැහැ මට පුළුවන් නම් dinner හයක කාඩ් එකක් එවන්න අපි ඒ දර්ශන ටික පොඩ්ඩක් බලමු මේ තින්නේ ඇයගේ ඊමෝ එක මේ ඔබට පේනවා මේ තමයි ඇයගේ ඊමෝ එක ඇය මුලින්ම මාව ඇඩ් කරගෙන මේ මොකද්ද මන්ද good morning එකක් කියවලා තිනෝ ඊට පස්සෙ මැසේජ් එකක් දාලා තිනෝ අපි බලමු Hello Malle good morning මට පොඩි උදව්වක් කරන්න ඉල්ලන්න තමයි මම ගත්තේ මට පුළුවන් නම් වේවා කාඩ් එකක් දාන්න මම ඔයාලට සල්ලි දෙන්න මම නම්බර එවන්නම් මගේ මේ නැතන ඇඩ්‍රස් එකත් එවන්නම් ඔයා එතනට එන්න මේ කාඩ් එක හරි අරන් කාඩේ දාන්න ඔයාලට සල්ලි දෙන්න මම එන ටැක්සි පුලිත් දෙන්න මට පුළුවන් නම් කාඩ් එකක් දාන්න මම ඊට මගේ ඇනිත් එක රණ්ඩු වෙලා මේ උඩට වෙලා ඉන්නේ කෑවෙත් නෑ ඊට අවදි ඉඳන් මගේ ඇවිනේ තාමත් උඩ ඉන්නේ फोन कार्ड मैं हम गाने मैं पाड़ा मैं कार्ड नंबर 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 मल्ली मेन्नानिकाय देखाय තින් කාඩ් දෙක යවුවා යවලා අපි දැම්ම වොයිස් මැසේජ් එක. අක්කේ ඔන්න කාඩ් දෙක දැම්මා ඩිනර් 3:36යි. ඔක ඉස්සලම දාගන්නකෝ වාගේ ප්‍රශ්න විසඳ ගන්න. හරි. මං එන්න මේ සල්ලි ගන්න මේ ඔය ඇඩ්‍රස් එක යවලා තියන්නකෝ. අක්කා ඔයා ඉන්නේ සෞදි බෝඩර් අක්කා මේ ළඟ ආලපාල නෙමෙයි. බුදු අම්මෝ දුරක් ඉන්නේ ඔයා. ඔව් ඔන්න ඉතින් අය ඊට පස්සේ අපිට කරලා තියෙන දේත් ඔබ හොඳින් බලා ගන්න. දැන් සනීපයිද? ප්‍රපේනෝනි. ඉතින් අවසානයේට ඇය ඕක තමයි කරුවේ. ඉතින් ඇය මාව බ්ලොක් කරලා තිනවා. මේ මේ සිද්ධිය වෙලා දැන් පැය භාගයක්වත් නැහැ. හරි? මම පාරේ හිටියේ කාඩ් එක ගිල්ලනකොට ඉස්සරහා කඩයක් තිබුණා. ඒ වෙලේම කාඩ් එක දැම්ම. ඇයි ඒ? අපේ මෙතන උණු වෙනවා. මෙතන උණු වෙනවනේ. මේ ළමයිට කතා කරගන්න නැහැ. මාව කාමරයකට දාලා දොර වහලා, ගෙදර Wi-Fi වහලා මෙහෙම කිනවනේ අපි සංවේදී වෙනවනේ. මෙයාලා දන්නෝ අපිව මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ අම්මාවරු දන්නවා මෙවිනි අම්මාවරු හරි ගොඩාක් අම්මලා හොඳයි ඉන්නේ උතුම් හදවත් තියෙන සංවේදී අම්මාවරු ඉන්නේ අපිත් එක්ක මේ වගේ ඉන්නවා කීප දෙනෙක් වැඩි මුනේ 10ක් 15ක් ඉන්නා ඉන්න පුළුවන් අපි අතරම ඉතින් ඔබ දැක්ක පෞගි දවස්වල ඩිනර් 70ක් කරගෙන අපිව බ්ලොක් කෙරුවා ඒ අම්මාව පාවිච්චි කෙරුවා අම්මා මැරුණා කියලා එතන දැන් මෙයා දරුව පාවිච්චි කෙරුවා දරුවන්ට කතා කරන්න ඕන කියලා ඉතින් මම කීපු ගම්ම කාඩ් එක දැම්ම දැන් මාව බ්ලොක් කරලා තිනවා අපි ඔබට සත්‍ය සියල්ල පෙන්නුවානේ අපි කාඩ් යවපුවා අපි ඔයිස් යවපුවා අපි සියල්ල පෙන්නුවා ඉතින් අපේ ශ්‍රී ලාංකිකයන් දිගින් දිගට මෙහෙම කරනකොට සැබෑම අවංක හදවත් තියෙන මව්වරු මේ බිත්ති හතරක් මැද්දේ කොටු වෙලා ඉන්න ඒ අම්මලා අසරණ වෙනවා ඇයි මේව අපිට එපා වෙලා අපි මෙවලින් සමුගත්තාම අරව ඔළුවේ තියාගෙන අපිත් අයින් වුණාම අර අම්මලා ජීවිතේම විනාශ කරගන්න බැරි නෑ ඉතින් ඒක නිසා අපි ඔබට කියනවා මෙවිනි තිරිසන් වැඩවලින් ඔබ ඉවත් වෙන්න මේ වීඩියෝ බලනවනේ ඔය අය ඔය අපෙන් කාඩ් අරන් සල්ලි අරන් අපිව බ්ලොක් කරනයි මේ වීඩියෝ බලනවනේ වීඩියෝ බලලානේ අපේ නම්බරේ හොයාගන්නේ එහෙම කරන්න එපා සල්ලි නෙවෙයි ජීවිතේ මනුස්සකම ඔබ මනුස්සකම පිරිච්ච මිනිස්සෙක් වෙන්න ඔබගේ දෙමව්පියන්ටත් අගෞරවයක් ඔබ ඒ කරන්නේ ඔබ අදහන ආගම දහමටත් අගෞරවයක් කරන්නේ මොන අපායට යන්නද ඔහුම කරන්නේ මේ ඩිනර් 6ක් අරගෙන ඔබට දිනු වෙන්නත් බෑ මං දුප්පත් වෙන්නෙත් නෑ ඩිනර් 70 ගත්ත කෙනාට පෝසත් වෙන්නත් බෑ මං එතනින් පල්ලයට වැටෙන්නෙත් නෑ මේකයි ධර්මතාවය
ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ගනු දෙනුව ගත්තෙත් දෙනවා දෙන්නේ නැහැ කියලා ඉල්ලන එක වෙනයි අපි විනර දාමර දෙනවා ඔබ දකින්නනේ කොච්චර දෙනවද ඒව වෙනයි මේ දෙන්නම් කියලා ඉල්ලගත්තුවා මට ඩිනර් 70ක් දෙන්න මං දෙන්නම් පඩි ආපුවම ඊට පස්සේ බ්ලොක් කෙරුවා දිනේෂ් මල්ලි මට ඩිනර් 6ක කාඩ් එකක් දාන්න මං වට දෙන්න මල්ලි මං ගාව සල්ලි නැහැ මට පුළුවන් නම් කාඩ් එකක් වෙන මල්ලි ඒක වෙනයි ඒ අයගේ ඇත්ත කතාව කියලා ඇහිල්ලන්නේ මේක එහෙම නෙමෙයි දෙන්නම් කියලා ඉල්ලන්නේ පස්සේ බ්ලොක් කරනවා ඉතින් අද අපිට ඔබට මේක තමයි ඉතින් ගෙනහැර දක්වන්න තියෙන්නේ ඉතින් මෙවිනි දේවල් දකින්නකොට ඔබත් හදවතින්ම කලකිරෙන බව අපි දන්නවා මොකද ඔබ අපිට දෙන ආදරේ නිසා ඉතින් මොකද කරන්නේ අපිත් ඔබට දෙන ආදරේ නිසායි මෙහෙම අම්මාවරු කතා කරනකොට අපිට අග්ගලා ක්‍රියාත්මක වෙන්නේ මොකද අපිට කාලා බලන්න බෑ ජීවිතේට දැකලත් නැහැ අපේ Facebook වල ඉන්නවද කියලා අපි දන්නෙත් නැහැ හරි අපි යාලේ ෆොටෝ එකකුත් අපි ළඟ නැහැ මොකද මේ අසරණ වෙලා කෙනෙක් කතා කරනකොට ඔයාගේ ලංකාවේ ඐඩෙන්ටිටියි ඈ මේ ෆොටෝ එකකුයි මේවා එවන්න කී කී ඉන්න පුළුවන්ද එහෙම කියන්න බෑනේ මොකද අපි මේ අවස්ථාවේදී හිතන්නේ මෙයා එවිනි කෙනෙක් කියලා අන්තිමට අය අපිව බ්ලොක් කරනවා අය කරනේවා ඇයට තියේ අපි කරනේවා අපිට තියේ මං හැමදාම කියනවනේ ඉන්න තැන හදලා වැඩක් නැහැ යන තැන හදන්න උත්සාහ කරන්න කියලා තමයි ඔබට අද මතක් කරන්න තියෙන්නේ මේ වගේ වැඩ ඔබ නොකර ඉන්න මේ වීඩියෝ බලලා ෂෙයා කරන්න ඉතින් මේවා දැකලා අපි දන්නවා ඔබ ගොඩක් සංවේදී වෙනවා කියලා මේවා අපිට එලි නොකරත් බෑ ඉතින් මෙයාලා හිතනවා දැන් නැ මේ දිනිස් මල්ලිගෙන් කාඩ් එකක් ඉල්ලගෙන ඌව බ්ලොක් කරපුවාම ඌ කඩන වැටේ කියලා ඒක වෙන්නේ නැහැ ධර්මයේ රකින්න ධර්මයේ විසින් රකින්න ලැබේ මාව ආරක්ෂා කරනවා දෙවියන් වහන්සේ මාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා මාව බුදුරජාණන් වහන්සේ රකින්න ඒක හදවතින්ම විශ්වාස කරන කෙනෙක් මම බෞද්ධ රටේ ජීවත් වෙන මම බුදුදහමට ආදරෙයි මේ මේ අය මොන ආගමක් ඇදහැව්වත් මොන ආගමක් ඇදහැව්වත් තවත් සල්ලි කොල්ලෙක් දන්න එන්නේ ඉතින් මේ අය මොන ආගමක් ඇදහැව්වත් ඒ ආගමෙන් ඇදහිල්ල ඇති වැඩක් තියනවාද මෙවිනි වැඩක් කරනකොට අපි ආගමක් දහමක් අදහන්නේ අන් අයට අපි වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් අන්න අයට ජීවිතය දෙන්නයි අපි ආගමක් දහමක් අදහන්නේ මෙයාලා ආගම දහම අදහලා පවුද පුරවගන්නේ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ දාපු කාඩ් දෙක මං කිව්වා කාඩ් එක දාගෙන මට කියන්න මට මේ කාඩ් දෙක විසික් කරන්න අක්කේ කියලා මං තාම කාඩ් දෙක ෆස්ට් එකේ තියන් ඉන්නේ එන්න බලන්න මේ තියෙන්නේ තුනේ කාඩ් දෙක තුනේ කාඩ් දෙක මේ තියෙන්නේ තුනේ කාඩ් දෙක පේනවනේ ඔබට මේ ඩිනර් හය ලොකු නෑ මේ ඩිනර් හය නෙවෙයි මට වැදගත් මිනිස්සු මේ වගේ කරන්න තරම් තිරිසන් වෙච්ච එක ලොකු ප්‍රශ්නයක් ඒකයි තියෙන ප්‍රශ්නේ මේ වගේ පොඩි පොඩි ගේම් දෙන අය තමයි ඉදිරියේදී ලොකු ගේම් දෙන්නේ මුලින්ම පටන් ගන්න පොඩි ගේම් ඩිනර් එකෙන් දෙකෙන් පටන් ගන්න මෙයාලා පසුව තමයි යම් දවසක ගහන්නේ ඩිනර් 100 200 ගේමක් මේ ඩිනර් හය නෙමෙයි මට ප්‍රශ්නේ කාඩ් එක මන් දැම්මට පස්සේ මාව බ්ලොක් කරලා පස්සේ කොහොමද දැනෙන වේදනාව මොනතරම් දුකක්ද මම පපුව පලාගෙන යනවා නේද එහෙම දෙයක් වුණාම නිකන් කෙනෙක් අපි බ්ලොක් කරන කමක් නැහැ අපෙන් උදව්වක් අරගෙන එයාගේ ප්‍රශ්නේ අපි විසඳුවාට පස්සේ අපිව බ්ලොක් කරද්දි කොහොමද දැනෙන දුක වේදනාව මම පිටිපස්සෙන් ඇවිල්ලා පොල්ලෙන් ගහුවාගෙන ඔළුවට මේ කාඩ් දෙක මම විසික් කරෙන්නේ නැහැ කාඩ් දෙක තියන් හිටියා මොකද එයා දාගන්නකම් කියලා ඕක තමයි ඉතින් අපේ කට්ටියගේ වැඩ ඔබත් පරිසම් වෙන්න ඉතින් අපිත් පරිසම් වෙන්න බලමු ඉතින් මෙහෙම කිව්වට ඉතින් අපි ගාව කවුරු අඬන කතා කරපු ගමන් අපි ඊට වඩා අඬනවා මේක තමයි ඇත්ත මොකද අපි සංවේදීනි උතුම් දෙමව්පියන්ගේ දරුවෝ හැටියට අපේ දෙමව්පිය අපි ඒ විදිහට අපේ අම්මලා අපිව හදලා තිනවා සංවේදී විදිහට කෙනෙක්ගේ දුක අපිට දැනෙනවා තව කෙනෙක්ගේ බඩිකින් අපි හඳුනනවා ඒ නිසා අපිව කෙනෙක්ට ටක් ගාලා දැලේ දාගන්න පුළුවන් ඒක තමයි ඇත්ත එයාලට සෙනික පුළුවන් අපිව රවට්ටන්න ඇයි අපි අවංකයිනේ අපි අවංකයි ඒ නිසා මෙයාලා හිතනවා අපි මෝඩයි කියලා මෝඩකම නෙමෙයි තියෙන්නේ මෙතන අපි සංවේදී අපි අවංකයි අපි ජේසුට ආදරේ බුදුහාමුදුරන්ට ආදරේ අපි ආගමට විරුද්ධව වැඩ කරන්න ආස නැහැ අපි බයයි අන්න ඒ නිසා මෙයාලා හිතන ඇති අපි මෝඩයි කියලා එහෙනම් අපි සමුගත්තා සිරි දෙනාටම ජේසු පීටයි තෙරුවන් සරණයි මෙත පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රට විරුවෝ
අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.